ඉතාමත් කනගාටුයි අපට කිසිම පදක්කමක් දිනා ගන්න බැරුව එක. හැබැයි මම හිතන්නේ අපේ තත්ත්වය අපි දැනගන්න. මෙතනින් අපිට ඉස්සරහට යන්න කොහොමද කියන එක අපි ගැන හිතන්න ඕනේ, ක්‍රියා කරන්න ඕනේ. අපේ යම් යම් අඩුපාඩු තියෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. අපේ ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අපේ ක්‍රීඩා සංඝ කල්ලිවාදයට යටත් වෙලා. ක්‍රීඩාවට වඩා තලතුරට මුල් තැන් දෙන යුගයක් තමයි මම දැකලා තියෙන්නේ. ක්‍රීඩාවේ තියෙන බෙදීම, නිලධාරීන් අතර, පුහුණුකරුවන් අතර තියෙන බෙදීම මං හිතන්නේ ඉතාමත් කනගාටුදායකයි. දැන් අපේ තත්ත්වය බැලුවනේ, දැන් මට තීන්දුව తీරන ගන්න අවස්ථාවක්. මම දැන් තදින්ම මගේ මතය ඉදිරියට ක්‍රියා කරනවා. ආණ්ඩුවක් හැටියට මගේ ප්‍රතිපත්ති පදක්කම් ලබාගත හැකි ක්‍රීඩකයන් පමණක් ලෝක ශූරතාවලට යවන එක තමයි මගේ මතය. ඒ නිසා මම කැබිනට් මණ්ඩලයටත් ගිහිල්ලා යම් ප්‍රතිපාදන ඉල්ලා තියෙනවා අපේ ක්‍රීඩක ක්‍රීඩකයන්ට හොඳ පුහුණුවක් ලබා දෙන්න. ඒ නිසා මම ඉල්ලා හිටිනවා ක්‍රීඩා සංගම් NOC එක, අපේ අමාත්‍යංශයේ ලේකම් එකමුතුවේ රට කියන ඉලක්කයේ වැඩ කරා නම් අපිට මේ දීර්ඝ ගමන යන්න පුළුවන්. ඒ වගේම මාධ්‍යයටත් මම ඉල්ලීම කරනවා. අඩුපාඩු තියෙනවා, ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ ඉලක්කය විය යුත්තේ අපි කොහොමද අපේ ක්‍රීඩක ක්‍රීඩකයන් දිරිගන්නේ. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.